සුින්ව සැ ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ මහා කරුණාාවේන් දේශනාකොට වදාල එ උතුම් මූස්ත්‍රි සද්ධර්මය ලොවටම සනිවේදනය කරන ටිවි දිදුල බෞද්ධරුප පහනිි නාලිකාපේ සද්ධර්මවර්ෂා, සජීවී ධර්මදේශනා මාලාපේ තවත් එක් සජීවී ධර්මදේශනයක් ශ්‍රවණීකරීම සඳහායි ඔබප කවුරුත් මේ සුදාන වන්නේ. සදෑවතුනි අදමමුතුම් සද්ධර්මවර්ෂා සජීවී ධර්මදේශනය සඳහා, කලාව ගෞරවාන් තාරාධනය පිළිගන වැඩම අදාල අම්බලගො ගල්දුව ශ්‍රී ුණවර්ධන ගශ්‍ර මාධ හිපති ශ්‍රී කල්ලයා න ෝගශම ස්ථායේ මහා ලෙක කාදී කාරයේ ත්‍රිපිටකාචාය ත්‍රිපිටක විාරද දිදුල මාධචාලයේ ප්‍රධාන අනුසාසක ආචාරය පූජප පාද නම කැනට අවසරයි කහගොල්ලේ සොමෝංශ සමීන් හන්සේ සාධනවාහදයක් දේ දෙපානෑමද පිළිගෙන සිටිමෝ. සාහෝ සාහ සාහ. සදැව ආදමමූතුුම් සද්ධර්මවර්ෂා සජීවී ධර්මදේශනයේ බැති බර දායිකත්වය කෙන කටයුතු කරන සුපිනොතුන්ට මතකර සිටිනවා ධර්මශ්‍රවනයට ප්‍රථමේ මල්වටිය සෝමින් වහන්සේට අතක ස්වබුදු්පාන් වහන්සේට පෝජචා කරීමට අත් එවගේම දැහැත්වට්ටිය සමින් වහන්සේට පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කරන ලසාත්. සැදැවතුන ආදමමුතුම් සජීවී සදධර්මදේශනය විස්රවාහරු බන්නේ තිිවි දුළ හෝන්දර ප්‍රධාන ැදිරි පරිශ්්‍රය සිටයි. සුබිනතුන අදමමුතුම් ස්ජීවී ධර්මදේශනයේ බැතිාර දායිකත්වය කෙන්න කටයුතු කරනු ලබනවා පරණපාර අබලංගොඩ ලිපනෙහහි පදංචි සුජාතා බඳුරරත්න භාරයාව දෙනියන් දෙදෙන බැනවරුන් දෙදෙන මිනිබීරියන් තිදෙනහ මුණපුර ඇතුළ පවුලේ පින්වත් පිලෙස විසි ැදැවතුූන් අරමු ලිසින් සඳහන් කරගෙන තිබෙනවා මිට දහනම වසරකට පෙරපරලෝ සැපත් නිතිීඥය එම් බන්ඳුල රත්න මහතාට පුුණ්ානු බොදනයි කිරීම එක මීට එකලොස් වසරකට පෙරපරලෝ සැපාත්න් මඩිල්ලලා ප්‍රම රත්ම මහත්මයට පු්ාන මෝදනයි කිරීම එවගේම චදරාන්නද සිල්ලවා ඇැතුමාට පින මෝදැන් කිරීම එවගේම සජවත් සිටින පවලේ සල්ල දෙනනාට නිදු මිලෝගහි දිර්ගශ ප්‍රාතනයි කිරීම. වසග ත්වෙන් ප දි ලංකාவாස ොක வா සි ලോක දුර විපත්වල නරක්ෂාවයි பிரාതනයි කිරීම. රോගෙන් දිപදර තබාධ வாරേසිന සෞ්‍ය කාර ண்டලල සுවි සිල നට අශවාද කිරීම. ക ലങ ാ വ හ ර පදු සිල ්‍රවි ද ന ද කිகிறීම. ගේ ගවමන දේශයෙන් වහන්සේටත්න් දිදුල මද ජාය කරු සමහපති තැන් පත්න් ප ෝජ පද නම කැන වසරයි මලිග ලාස්ස ජී සමෙන් වහන්සේටාත්න් දිදුල කාර මන්ඩලේටාත්න්, නෑදැ හිතමිතුරන් ඇතුළු ලංකාවාසී ලොක වාසිී සෑමටාත්න්, ධර්මදේශනාවට සමඳන සුපිනොතුම්. සැමටාත්න් දිදුක් නීෝ හේසුව ලැබී සුවදායක ප්‍රතිපධාවකින් ikක් මන් බවක දේ උතුමූ චතුාරි සතය දහරම අබෝධ පී, අමාමහනිවනිින් සනසෙත්වායන උතුම්රාර්ථනය නැතිවයි සදහැපතුන් අදම මූතුම් සද්ධර්මවලෂා සජීවී ධර්මදේශනය බැතිපරදායිකත්වය ගැෙන කටයුතු කරු ලබන්නේ. එසනම් සදැතුන ගෞර්‍රභනිය දශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අපසම ධර්මශ්‍රණයට ප්‍රථමෙන් පංජසිල්ලය සහධැනීම සඳහා තෙවරක් නමස්කාර පාටය සජ්ඝයනා කරමෝ. අවසරයි ස්වාමන් හන්ස. නම්හෝතසේ පගවතු වරහතු සම්මා සම්බුද්ධසේ නමෝතසේ භගවතුර්හතු සම්මා සම්බුද්ධසේ නමෝතසේ භගවතුර්හතු සම්මා සම්බුද්සේ බුද්ධන් සර නංගච්චහාමි දම්මන් සලනංගත්් සංhang සනගචahanම दතිම්ප බුද්ධං සනගචම दතිම්ප धම්ම සනගచම duතිangපි සhang sarangaචමී Tatang පිබ්hang sarangaචමි Tatangපි dhaම්ම saangaචමින් ගතියන්පි සංහං සරනං ගච්ඡාමේ සරනාගමනං සම්පන්නං පානාතිපාතාවිරමනීසික්කාපදන් සමාධයාමි අදිින්නදාානාවිරමනීසික්කාපදන් සමාධයාමේ පාමි සු මිච්චාචාරාවිරමණි ශික්කාපදන් සමාධයාමේ මුසාවාදාවිරමනී සික්කාපදන් සමාධයාමේ පිසුනාාවචාවිරමනී සික්කාපදන් සමාධ්‍යයාමේ අරුසාවාචාවිරමනේසික් පදන් සමාධයාමේ සම්ප්පන පාවිරමනීසික්වාපදන් සමාධයාමේ මෙි්චාආධිවාවිරමනීසික්පදන් සමාධයාමේ ඉසරණේන සද්ධං ආජීව අට්ටමගශීලන් ධම්මන් සාධකන් සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේ තම්බං කවුරුත් මෙසේකයන් ස්වානී නිභාග්‍යවතුන් වහන්ස උබවහන්සේ රහසින් වත් පව නොකළ බැවින් අරහං නම් වන සේක ස්වාමී නිභාංග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්ණය අවබෝධ කළ බැරින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ අනේක ගුණයන්ගෙන් අනේක ඥානයන්ගෙෙන්. ගමන්නාගත බැවින් වි්ජාචලන සම්පන්න නම් වනසේක ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නිවන්මග ගමන් ගත් බැවින් ලොගතෝ නම්නසේක ස්වාමීනිභාං්‍යවතුන් වහන්ස ඔබවාහන්සේ සකල ලෝකය දැන වදාල බැවින් ලෝකවිදුූ නම් වනසේක ස්වාමී නිභාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ නපොරු පුතුන්ගලයන් දමනය කළ බැවින් අනුත්තරෝ පොරිස දම්ම සාරති නම් වනසේක වාමි නිභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවිමි නිසුන්ගේ සාස්තෘබැවින් සත්තාදීවමනුසානං වනසක ස්වාමී නිභාග්‍යවතුන් වහන්ස උබහන්සේ චතුරාර්ය සක්තිය ධර්ණය අන්‍යන්ත අවබෝධ කළ බැවින් බුද්දෝනම් වනසේක ස්වාමීනි භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මහාභාග්‍යවන්ත බැවෙන් භගවා නම් වනසේක මේ ආදී අනන්තගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාරකරමේ නමස්කාරය වේවා සාධෝසාදුු සමන්තා චක්හවා ලේසු අත්‍රාගට ජන්තු දේවතා සත් ධම්මන් මොනිරාජස්ස සුනන්තුෝ සග්ගමොක්කදන් ධම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්ම සබනකාලෝ අයන් ගදන්තා නමෝතස්ස භගවෙතෝ අර හතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්සෙ භගවෙතෝ අර හතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතෝ අර හතුෝ සම්මාසම්බුද්ධස්ස ඉද පණමානව ඒ කච්චුහෝ ඉටටිහිවාපුලිසෝවා සමනස්සවා බ්‍රාකම අස්සවාදාතාහෝතේ අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං. සෙයාවසද පදීපෙියන් සෝතන කම්මේන ඒවන් සමත්තේන ඒවන් සමාදින්නේන. කායස්ස බේදා පරම්මරණ සුගතින් සංගන් ලෝකං උප පන්දති නෝචේකායස්ස බේදා පරම්මරණ. සුගතිෙන් සංගන් ලෝකං උපපන්ජති සචේ මනුස්සත්තං ආගත්චති ඇත ඇත්ත පච්චාජායේති මහාභෝගෝහෝති මහාභෝග සංවත්තනිකා ඒසාමානව පටිපදාතිීති. දැවත් වාසනාවන්ත පින්වත්න්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු වශෙන් කළ දේශනාවක් මේ ධර්ම දේශනය සඳහ මාතෘකා කළේ දිදුල මාධ්‍යජාලොස්සේ සජීවීමේ ධර්ම දේශනාව පිළිබඳව දායකත්තුයෙන් කටියයුතු කරන්නේ අම්බලංගොඩ පරණපාර පදිංචි සුජාතා බඳුරරත්න නෝනා මහත්මිය එවගේම දියණියන් දෙදෙන බෑනාාවරු දෙදනා මිලිබිලියන් තිෙදෙන අසා මුණුපුරා යන්න මේ පවුලේ පින්නතුන්ලා එකතු වී පවත්වනු ලබන ධර්මදේශනා පින්කමයි. වසර ධහනමයගල පෙර අභාවක් ප්‍රාප්ත වූ නීතිීකඥ එයම් බන්ඳුර රත්න මහත්මාට මැතිතුමාට පුනයානුමෝදනා කිරීම තමයි ප්‍රධාන අරමුණ. එවගේ වසර එකොල් හගල පෙර මියගිය ඇඩිල්ටා පේවරත්ව මහත්මියයට පින්දීම හිටපු චන්ද කොමසාලි සාරක්ෂක ලේකම්වරෙකු චන්දානන්ද ශිල්වා මැතිතුමාට පින් අනුමෝදන් කිරීම තමයි ප්‍රධහන් අරමුණු හැටියට සටහන් තබලති වෙන්. සාසනික වශයෙන් දාන සීල භාවනා පින්කම් කරන ආගෙමික ජාතික වසිෙන් මහගු සේවයක් කරන්න පින්වක් පිරිසක් තමයි අද මේ සජීවී ධර්ම දේශනාවේ දායිකත්ව යුසුලන්නේ. අභාව ප්‍රාතුන බඳුරරත්ව මහත්මා නීතීප්ඥවරයක වසයෙන් කටයුතු කලා බොහොම නිහතමානීව නීතී කමින් හරි හම්බ කරපු කෙනෙක් නෙමෙයි එතුමාගේ කාදී සූරත්වය විදහාදක්වොමින් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඇපකැපවී කටයුතු කළා ඒක බොහෝ මොහොඳකාරණයක් හැම කෙනෙකුටුව පිහිටන්නේෙ නෑ නෝනා මහත්මියකයන් එතුමා දෙවි කෙනෙක්වාගේ කියලා ඒ තරන් ගුණගරුක ස්වාමිපපුත්තරය හැම නෝනා කෙනෙකුටම නොලැබෙන කෙනෙක් ඒ බඳුරුරත්ව මහත් මාත පුුණානමෝදනාවක් මෙසේ කරන්න ලැබීම බොහෝම වැදගත් වාසනාවන්තයි. එවගේ මම්බලංගොඩ ගල්දූව ආර්ි සේනාසනයේ දීර්ග කාලයක් ධනශීල භාවනා පින්කම් කරන මහත්මයක් තමයි සුජාතා බඳුරරත්න මහත්මය. සෑම මාසයකොම විශාල ධනයක් වැය කරනවා ගිලන් භික්‍ෂූන් වහන්සේලාගේ බෙහෙත් හේත් සඳහා. අරන්න සේනාසනය ගල්දුව වැඩඉන්න සියලුම ගිලන් භික්‍ෂූන් වහන්සේලාට බෙහෙත්ඒේත් සඳ මාසිිකව විශාල ධනයක් වැය කරනවා. අදයියක නැවේදන් දීර්ග කාලය කෙදලා. ඒ නිසා වෙන්න ටෝන දැඩි අසනීපෙන් හිටියත් බෑණියන්ටේවා බිඳදරාගන කෙසේ හෝ නොමුත් දුක් නීරෝගි සුවය මද වසයෙන් හරිි තබාගන මෙසේ ජීවත්වීමට වාසනාව ලැබීම.සාංසාරිික දෝෂ වසයෙන් තමයි අසනීපකං සිදුවන්නේ සංසාල මෙ තැන්පටන් නිවන්දකිනා තුරු නං ආයි ආවාද දුක්කඳුරු හම්බ වෙනකක් නැහැ. බුද්ධ සාාසනයේ පාදක කරගන ගිලානෝ පස්ථාන ආදී සිද්ධ කරන නිසා. මෞත් බොහොම වාසනාවන්තයි, දරු දෙපල පුදුව විදියට ඕනයක් කමෙන් සලකනව ඒවගේ මුණබොරු මිනිබිරියත් ඒවගේ පුදුම ආදරයක් ෂණය හසක්ති වෙනවා එකම ෑණියන්ගේ වාසනාව අසනීපූ තැන් පටන් හැමමෝහොතකම දරුවන් තමා රැකබලාගත්තේ තමාගේ වාසනාව ඒ වාසනාව තව තවත් දියුණු කරගන්නට තමයි මේ අනේකවිද පින්ඳහම් කරගන්නේ ඔබාප හැම දෙනාටම මේ බුදුසසුන නිසා ඕන තරං පින්දහම් කරගන්න පුළුවන් කමතියනොත්. තමන්ගේ රාජකාරි වෙලාව දෛනික කටයුතු වෙලාව ගෙදරදුර වැඩ ඉවර කරලා. පරලෝ වෙනවෙන් සංසාරී වෙනුවෙන් යමක් රැස්කරගන්්ඩෝඕන. ඒක කොටස් තුනකට බෙදවා දාන සීල භාවනා පින්කන්තුනක්. ගුණවසයෙන් තුනයි සීල සමාධි ප්‍රඥා කියලා. මේ බනහනවෙලාවෙත් සීල සමාධි ප්‍රඥාව ලැබෙන්නේ. ධර්මදාානය දානමේ පින්කම. සීලයේ සීල මේ පින්කම, බනෑසීම භාවනාමයේ පිින්කම. ලෝකියක් කමතමින් දේශනාවක් කරනකොට සුළු පොටු පිනක් නෙමේ. ධනයේ වටිනාකම් සීමා සහිතයි. ලැබෙන පිනනං සීමා රහිතයි. අනන්ත ජාතිවල, මහා නුවනක් ලබා දෙන පින්කම් මේවා. සියලොම දානමාන පින්කම් පහලට වැටෙන බනෑසීම ධර්ම දේශනාකිරීම භාවනාකිරීම මේවා බොහෝම ඉහළ පින්කම්. ඔය බුදුගුණ නමේ තේරුම් නමයක් මම කියවවා කවුරුත්තයක දැන කියාග ඉතිබිසෝගාතාව යනේ නොකොඩත් ඉතින් මෙලිහිකරන්්ඩෝ. නික මහා පින්කමක් සංසාාරවත් ඒ ගුණ සිහිකරන්න ලැබෙ ෙනෑ. අතේද සංසාලෙත් අපට ලැබනනෑ. ලැබුණනම් මීට වඩා විශිෂ්ටයි ජීවිත. වර්තමාන භවේ ඒ ලැබුණ අපි පින හේතු කරගෙන. බුද්ධගයාව වැදුම් පිදුම් කරලතියනවා. යන්න බැවෙච්චයි මාධ්‍යියද හොයොස්්‍යය හෝ දැකලා වැදපුදාගන තියනෙව හරියේ බලවත් පින්වත්න්නේ. ලොතුරා බුදු කෙන වගේ ශසනය තුළ යම්බඳ පින්කමක් කරන්න ලැබෙන්නේ සම්මාධිට්ටිය තියන. හමනැත්තන් නිවැරදි ප්‍රඥාවත් තිබෙන කෙනෙකුඩ පමණයි. යි ජේතවනා රාමි අවටත් කීපදිනෙක් ඉදල තිබුණ මොනම පිනක් දහමක් පත් කරල නෑ, සත්වෝ ගාතනාදී පෞ් කරල කෑගහල කෑගහල නිරේටගිය අදුකොට පත්වුණ. ඒවගේම රජමැති ඇමතිවොරුත් ඉඳල තියෙනවා. ලොතුරා බුදු කෙනෙක් ඉන්න කාලි දකින්නවත් ගිහිල්ලනෑ. ඒ අයටත් ඒ විපතම තමයි. එවගේම කොසුල් මහ රජතුමා, බිබිසාර රජතුමා වැනි මහා ප්‍රභූ රජවරු. මැති ඇමතිවරු සෙන්පතිවරු හිටියා ඒගොල්ලු බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන උදේ දවල් හවස බුදුන් වදමින් බනහමින් කටයුතු කරපු රජමැති ඇමැතිවරු ඒගොල්ලන්ට යහපතක් සැලසුල. ඒ අනුව කල්පනා කළ බලනකොට ඔබාප හැම දෙනාමත් හරීම වාසනාවන්ත පිරිසක්. ඒ වාසනාවන්ත ගම තව තවත් දියුණු කරගඩෝන. අවසං හුස්ම දක්වාම පින වැඩි කරන්නඩෝන. එතකොට නිවන්දකිනා ජාති දක්වාම සංසාධික දුක තියෙනව කායික මානසික වසින් මහස්සෝයක් පින්දනී කරලා හොඳ තැන උපතලබල මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් කමතියෙනවා. සසර දුක කියන එක දැන් වැටහෙනවා. සංසාරදුතේරුම් ගන්නටත් බුදුසසුනක් තියෙන්ඩෝ නැත්තැ තේරුම් ගන්න අමාරුවයි. බුදුගෙනෙක් තමයි සංසාර දුක පැහැදිලි කරන්නේ දුක අවබෝධ කරවන්නේ ඒවාගේම තන්නහාාව කුමක්දගෙන කියල දෙන්න ඒ නිසා තමයි දුක දුකක් වසයෙන් තන්නාව දුකක් වසයෙන් වටහගන්නේ ඒ බුදු කෙනෙක් දේශනා කලාගෙන් පස්සේ ඒවා ගැන හිතල කල්පනා කරලා අපි තෙවැනි තත්ත්වයට අවබෝධය සඳහා වැටිල්ලයි මේ කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලී එක ළමයෙක් හිටියා ඒ ළමයා ප්‍රශ්නයක් අහනව බුදුරජාණන් වහන්සේගෙන් එක කාලෝචිතයි. බුදුරජාණන් වහන්ස මේ ලෝකයේ විශාල ධනවත් මිනිස්වු ඉන්නව හේට හේතුව මොකද. එවගේ මහා දුගීමගේ අසරණ මිනිස්සු ඉන්නවා ධන සම්පත් නෑ එට හේතුව කුමක්ද කියලා ප්‍රශ්න්දය කැහවා බුදුරජාණන් වහන්සේ කෙටපිල්ල තුරක් දෙනවා ළමයා හේතුව කරමයයි කිව්වා එච්චරයි උත්තරේ ස්වාමිනි මේක තේරෝන් ගන්න මට අමාරුයි කරමය පැහැදිලි කරල දුන්නොත් නම් හොඳයි කිව්ෝ කරමය කියන්න පින්වති පින් පවු දෙකර තනි වචනයක් පිනට කියන්නත් කරමය පවට කියන්නත් කරමය අද වැඩි වසින් අපි බියවහාර කරන්නේ පාවට විතරයි කෙනෝගේ අතපපයක් ඇඩුොත් තර බල නරගෙනාගේ කර්මේ හැටි එවාගේම නොයෙක් විපතකද දනහානියකට පත්තුනොත් ගේ ගිනිගත්වොත් ඒත් අපි කියන අඩු බලන් අර තැනැත්තාගේ කර්මය හැටි කියලා ධනවත එක් වුණා දීර්ගාාවස ලැබුවන් විරෝගි සපලැබ ඒගෙන කතා කරන්න නෑ ඒකටත් කියන්නඩඕන කර්මය හැටි කියලා දීර්ගහව සෞරදු සීයත් ඉක්මෝප අයන්න. බලන්න කරමේ හැටික අන්්ඩු පිනේ විපාකයි. අසවලා මහා ධනවතෙක්කුණා. ඒකත් කියන්ඩුවන කරමේ හැටි කියලා. තවගෙනෙක්කෙනො හරිම නිරෝගීවන්තයි, ඒත් කියන්ඩුවන කර්මේ හැටේ ගැන කුසල කර්මේ විපාකේවා. ඔය තනි වචනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ විස්තර වසයෙන් මෙයා අහනුව ඩිංගක් විස්තර කොරොටනන් තේරුන්ගන පුළුවන් කියලා. ඉදපන මානව ඒ කච්චෝ ඉත්තිහිවා පුරිසෝවා. ළමයා මේ ලෝකයේ ස්තරයක් කරි පුරුසය කල ළමය අරිග එක් පැවිද්ධෙක් ඕනම කෙනෙ. සමනස්සවා බ්‍රාක්්මනස්සවා දාතා හෝතේ. බුදු පසේ බුදු මහරහත් උතුමන්තෝ ශ්‍රමණක් බ්‍රාක්්මණ සිල්වන්තු උතුමන්ට හෝ. ධාතා හෝතී යමක් තමාගේ අතින් පූජා කලාවෙ දුන්නේ වෙයිකිවෝ. එතකොට තමා සතු දෙයක් තමාට ලැවිච්ච දෙයක් තමාළඟ තියෙන දෙයක් තියන හැටියටු තමාගේ හිතොහොදින් මේක දෙන්නට ඕන ආනෙකැ වැදගත්ම කාරනේ. මෞටපියයාට තන අතින් දෙෙන්ට හොඳ නැදෑතින් දෙෙන්ඩුවන්. ගුරුවරයාට දෙනගොඩ දෑතින් දෙන්නඩුවන් තුනරුවන්ට පූජා කරනකොට දෑතින් පූදේක ගෞරෝආර්ක්‍රමයක්. ගෞරවය පුද කිරීමක් ඒ කරන්නේ. වන්දනා කරනගොට දනගහල නලර විමතියල පසඟ පිහිටුවලම තුනරුවන්ට මවට පියාට ගුරුවරයාට වඳන්න කියල් උපදෙස් දීල තියෙනවා. එතකොට දැන් යම්කිසි කෙනෙක් මේ තමා සතු දෙයක්. සිලුවත් ගොනවත් උතුමන්න ශ්‍රමණක් බ්‍රාක්්ම නොතුමන්ට පූජා කරනවා පූජා කරන දානවස්තු දහයක් තියෙන එක එකක් පූජ කරන්න පුළුවන්. අන්නං ආහාර පූජාව තමා අනුභව කරන කොටසිං හෝ යමක් දෙන්න පුළුවන්කම තියෙන් දඕන. පිරිසුදු ආහාරයක් වෙන්න ටඕන කියනෙ නොයිදුල් ආහාරයක් වෙන්න ටඕන එතකොට ඕනම දෙයක් පුළුවන් ආහාර වසිෙන් ගන්න ඕනම දෙයක් තමා සතුනන් ඒක පරිත්‍යයාග කරන්න පුළුවන් ආහාරදාන එක දෙක පානං අෂ්ටපාන ගිරන් පස. බෙහෙත් අවසද ඇල්පැන් උනුපැන් වෝර දෙයක් පුළුවන්. ඒකට තනිවචනය පාන පැන් පූජාව කියන තේරුමයි. බුදු කෙන වුට ඇල්පැන්වීදුරුවක් උණු පැන්වීදුරුවක් පූජකොළොත් සසර වසනතුරු සැපවිපාක දෙනවා. එතුර වතුර ටිකට එහෙමනං දානමාන ගිලන්පස පූජකළොත් වන්දනාමාන කොළොත් ඒ බුදුගුණ සිහිකළොත් කොහොම විපාකයක් ලැබේද අ්‍යඒවා හිතට අරගන පිනම වැඩිකර ගන්නට ඕන වත්තං වස්ත්‍රපූජාව මවුට පියාට ගුරුවරුන්ට අනිත් අයට නං අඳින පලිදන වස්ත්‍ර පූජාව බුද්ධධම්ම සංඝ රත්නත්තරයට නම් චීවර පූජාව කැපසරප පිදිල සකස් වඩුවන යානං කියන්න ගමන් පහසුකං සලසාදීම සෙරෙප්පු දෙකක් හෝ පූජාකිරීම පුරාතන යානවාහන මොකුත් නෑ පාවාහන් සගලතා පයට වාහනය පාවාහන කියල කියල එතවොට යටිපතුල තුවාල වෙෙන් ඇතු යුදුන් ගනන් පයින් ගමන් කරන එක හොඳ පහසුවා මේ කාලෙ හැටියට ගමන් පහසුකං ඕන ක්‍රමයට සලසා දෙන්න පුළුවන් ඒකද කියනවා යානවාහන පූජාව කියලා. මාලාගන්ධ විලේපනන් මල් පූජාකිරීම. ඊලාන්න සුවඳ පූජා කිරීම. ඇඟ ගල්වන බෙහෙත් හෙත් සබං ආදිය පූජා කිරීම. සෙයා වසත පදීපේයන් ඇඳ ඇතරෙලි කොට්ට මෙට්ට එගෙන සෙයිය කෙල කියනවා. ආවසත කියන්න සුළු මොහොතකටාද වාඩිවෙල්ලා ඉන්න පුටුවක් එහමරැත්තං ආසනයක් යමක් හෝ ආවාසයක් කුටියක් හෝ පූජාකිරීම ආවාස පූජාවයි. පදිහිපේයන් පහන් පූජාව ආලෝකය. ඔන්න ඔය වගේ දානවස්තු දහයක් බුදුරජාණන් වහන්සේ මේ ළමයට කියල දන්න මේ දානවස්තු දහයිින් එකක් පූජ කළත් ප්‍රමාණවත්. පුළුවන්නන් දහයම අපිට කරන්න පුළුවන් බැරිකමකුත් නෑ ලොකු වේදමක් කියන්නෙත් නෑ. එහෙමනම් දසදානවස්තුූන් නිතර නිතර පූජා කොළොත්. මොනතරං කාලවකවානුවක් සැපවිපාක ලැබේ දෙ කියෙලා හිතන්ඩත් තමාර. බුද්ධ සාසනයක් නැතිකාලයක නංහෙම අඩුයි. බුද්ධසාසනයේ පවතින කාලි අපි අප්‍රමාණ දම්පින්කම් කරන ඒවාන් නිතර නිතර හිතල සතුටු වෙන්ඩුව. සෝ තේනකම්මේන ඒවන් සමත්තේන ඒවන් සමාදිින්නේන අර පරිත්‍යාවය කරන පුද්ගලයාමී දානමී පින්කම ගැන සමාදංවෙන සාදුකයා සිත් පහදවා ගන්න මාමීමීදී පූජා කලා කියන පායස්සබේදා පරම් මරණ සුගතින් සග්ගං ලෝකං උපපද්්‍යති. මේ පූජාකරපු අය මරණින් පස්ස යනෝ සදෙවලොවට චාතුරු මහරාජිකාදී දිව්‍යලෝක හයක් තියනෝ හයෙන් එකකට යනු. දැන් ඔය කනිිහිරියා කියල මල් පූජාවක් කරපු තැනැත්තෙකුට. කල්ප තිස්්දාහක් ඉන්න පුළුවන් කමලැවිලති නු මනුලු දෙවුලූ බබලු. බුද්ධ පූජා වෙච්චර ප්‍රබලයි. පහන් පූජාවක් එලිවන තුරුම දැල්වල පහන් පහක් පූජාකරව මව් කෙනෙක් ඉඳල තියෙන්නවා. එතුමියත් කියන මට කල්ප ලක්ෂයක් සුගතින්න පුළුවන් කමලැබෙනෙනම උත්තරා රහත්මිහිණින් වහන්සේක කියන්න. එ වගේ එකම දානමී පින්කම සංසාරගමන සුවපත් වනා කියල මහාප්‍රජාපති ගෝතමිය සඳහන් කරන. දැවන්ත මල් පූජාවක් කරලා මට දැවැන්ත විපාක ලැබනයි කියල සැරියොත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන. එහෙමනම් තුනුරුවන්ත යමක් පූජා කළොත් එහිවිපාක අති ගෞරවනීය බව නිතර නිතර හිතන්ඩෝන අබුද්ධෝත් පාදකාලයේ පැයි විසිහත්තරම දන්සලක් දෙනවා ඒ දන්සලට වඩා වටිනෝ බුදුරජාණන් වහන්සේට පැන්වීදුරුවක් පූජ කරණෙක් දංහැන්දක් බෙදනෙක් ජීවිතකාලයේ බුදු කෙනෙක් නැතිකාලයේ දන්සලක් දෙනවට වඩා බුදුකෙනකුට එක පැන්වීදුරුවක් එක දංහැන්දක් බෙදෙනක මහත් පලයික කොච්චර ප්‍රබලද බලා අන් ඒවා හොඳට දැන කියා ගැන මේ ඇස්දග පේන කාලෙ කන්ද කහෙන කාලෙ යන්ඩෙන්න්න පුළුවන් කාලෙ හොදයට බුද්ධ පූජා වන්දනා මානටික කරගන්න සංසාරට මැති. සංසාරයේ දුගී මගේ අසරණ අනාතවෙල මේ නිවන් මගයන්න බෑ. හොද තැන ුපදෙන්ඩෝන ආයුවරණ සැපබල ඥාන සම්පත්තිෙන්ඩෝන ආන එතකුට ලේශී ඉනිවන් මග යන්න ඒකට තමයි මේ පින අවශ්‍ය වෙන්නේ. කියල උන්වහන්සේ පැහැදිලි කරනවා. නෝචයේ කායස්සබේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපද්්‍යති. යම්බිදීකින් චාතුරු මහරාජිකාදී සදවුලෝට මෙයාතයන්න බැරිවනොත් මොකොද වෙන්නේ සචේ මනුස්සත්තං ආගච්චති නැවතවරක් මනළු පදන. නැවතවරක් මනලු පදෙන්. දෙවුලුවට යන්න බැරිුවනා අවසාන හිත මනුලෝටයි වැටුණි මනුස්සුලෝකයේ හොඳ තැනකුපදනවා. ඔය පසුගය කාලේ තරුණ ළමයෙක්කුයි නුවර පැත්තේ වතුර ගිලිල් මරණයට පත්වුණ. ඒ ළමය දිනපතා මුදේ හවස බුදුන් වැදල යන්න. දළදාමාලි ගාවට ගිහිල්ල යන් මල්ටිකක් පූජ කල්. බලන්න ඉති අර වතුර ගිලල මෙරුණුත් හොඳ තැනකටයන්න අමාරුයි. නමුත් මේ දරවා වාසනාවන්ත දෙමවුපූ දෙන්නකුඩදා උපන්න මාතර ප්‍රදේශේ. ය කුඩා ළමය කාලි නිතරුවම නුවර ගැනකන්. එක්කන් ගිහාම ඒ පුරාතන මවපියුත් අඳුනගත්ත. දැන් එතුකොට මේ දරුව මෙන්න මගේ අම්මා කියල බදාගත්ත. බලන්න පෙර සංසාරය පුරුද්ද. ඒ අම්මන් නිතරම කියලතින මේ දරුවා මට දැකගන්ඩ මඕන බලන්ඩ මවුගේ පැතුමයි දරුවග පැතුමයි දෙකම හරිගියා ඒ දරුවටද අම්මල දෙන්නයි. ව්‍යාත්මි අම්මට තම වැඩිපුරාදරී බලන්ඩකුමේ සංසාරය වාසනාවගේන හැටි අදත් බෝම හොඳට ඉන්නවා. බුදුන්වැදීමී පිනෙන් නැවතවතාමක් මනලෝ හොඳ තැනකු පන්න හොඳ වූගත් තරුණ ළමයි දරසනීය ළමේ පිනේ විපාකය අ එහෙම නං අපිත් හොඳට පින්ද හම්ටික කොළොස් සසට බයවන්න අවස්්‍යනෑ හොඳ මව්පියන් ගුරුවරු ඥාතීන් ධනය ඔක්කෝම ලැබා දෙෙන් ඔන්නයි පිනට තම. එහෙම නැතව දෙවිය ග්‍රක්්මයක් දෙනවනෙමේ යාඥාවකින් ලැබෙනවා නෙවෙ පිනටයි හම්බුවෙන්. එතෝර දැන් මනුස්සලෝකී උප දෙන ආයුවරණ සැපබලඥාන සම්පත් ධනසම්පත් ලබනෝ පිණී විපාක හැටියට. යත්තයත්ත පච්ඡාජායති මහාබෝගෝහෝති කොහේ උපන්නත් මේ තැනැත්තා ධනවතෙක් වෙනවයිකිූ. මහා බොහෝග සම්පත්තිය ලබන මහා බෝග සංවත්තනිකා ඒ සාමානව පටිපදා දරුව මේ ලෝකයේ මහා ධනවතෙක් වුණා නං ඒ ධනවත්කම ලැබුණ ප්‍රතිපදාව නම් කෙනෙකුට යමක් දීමයිකිව දන්දීමකිව්. කෙනකුට යමක් දුන්නන්නං උපදින භවයක් පාසාම මහා ධනවතෙක් වෙනවයි කියල බුදුරජාණන් වහන්සේම පැහැදිලි කලාා. ධනමී පිංකං නොකොළොත් කෙනගුට යමක් නොදුන්නොත් මෞු්ටපියාට නොසැල්ලෙකුවොත් ඒක විරුද්ධාර් තිමොකුත්මන. අන්ත අසරණ දුගී මගේ තත්වයට පත්වෙන. ඒවා ගැන හිතල කල්පනා කරලා, බඳුරරත්ත නෝනා මහත්මී ඇතුළ මේ දරූ හැම කෙනෙකුම සතුටු වෙන්ඩෝඩ. සංසාරය කළ පිනක විපාකයක් අපිට මේ පටිසන්ඳුන්. හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් දරුවන් ලැබුණ පිනේ විපාකයි. පිනේ විපාකයේ පිනේ විපාකය කිය කියා ඉන්න නැතුව. නැවත නැවත ජීවි තාලෝකොමත් කරන හොඳ වැඩ කටයුතු කරගණ්ඩු. යි මරණින් පස්සෙ පින් කරන්න බැහැ කොහේ අයිද දන්නේනෑ. අදාදම පින්කරගෙන යන්ඩෝන අනේමට වෙලාවක් නෑ කියල හිතුනොත් පරාජයට පත්වෙන පැරදුරක්. මොකද පරලෝගිල්ල පින් කරන්න බෑ අදමී බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි අති උදාරයි. ඒක ළමා තරුණු මහළු බේදයක් නෑ හැමෝම පිනක් දහමක් කරගන පරලෝගමන ගියොත්නන් සංසාලයේ දුක්විදින් දඕන නෑ. එකම බුද්ධ පූජා පින්කම සසර වසනතුරු විපාක දෙනවනම්. ජීවිත අපිමිය කරන පින්දහංවලින් කොහොම විපාකයක් ලැබේ. ආන්න ඒවා ගැන හිතල කල්පනා කරලා පුළුවන් තරම් පින්වත්නී සම්බුද්ධ ශාසනය වැලඳගෙන තුනරුවන් සරණගිල්ල පන්සිිල රැකගන. හැදෝ වැඩුව මෞටපියාටත් බැදුම් පිදුුම් සත්කාර කරලා, බනහාල භාවනා කළ මේ පිනෙන් පුරෝගත්තා මේ ජීවිතේ හොඳට මැති. බුදු පසේවුදු මහරහත් තුතුමන්ගේ තත්ත්වයට යන්න පුළුව ඒ බුදු පසේවුදු මහරහත් තුතුමෝ නිකං ඉදල එතනට පත්වනා නෙමේ. අනාධිමත් කාලයක් අනේකවිද පින් කලයකට පාර මී කියල කියනවා. පාරමී කියන්නඒගොඩවීම කියන ගංගාවකින් එගොඩවෙන්න පාරුවක් ෝන ඔරුුවක් ෝන. සංසාරයෙන් එතර වෙන්නත් යමක් කෝන් අන්නේ ගොඩ පාර මී කියන හෙනම් දන්දීම එකක්. දන්දීම එ ගොඩවීමට අවශ්‍යකරන්න එක පාරුවා. සීලය නයිස්ක්‍රමිය වගේ පාරති නෙවාට පාර මී කියන වචනෙ පාවිච්චි කළේ එගොඩවීමට අවශ්‍ය කරන දෙයක්. ගඟ පහලටයන්ට නෙවේ ගඟෙන් එගොඩවෙෙන් අවශ්‍යි කරන දේවල්. මෙන්න මේවා පිළිබඳව හොඳ දැනීමක් අපි බුදුදහමින් මේ වෙනකුට ලබාගන තියෙනවා. බුදුරජාණන් වහන්සේ තප්‍රමාණ දුක්විඳලයිවෙේ තත්ත්වටාවේ. සැපවිඳලාවන පුදුම දුකක්විඳවේ චරිතාපදාන ජාතක දේශනාවල කියවෙන මහා දුස්කර ගමනක්කාවෙේ. රජ මැති ඇමතිකං සිටුකං මහා දනවන්තය වනා. ඒ සියල්ලමත් අතහැරල බුදු බව පතමින් තමයි පාරමී ගමනට වැටනේ. ඒ නිසා තමයි අපට මේ බුද්ධ ශාසනය ලැබුණේ. සමහර බුද්ධ ශාසන බොහොම දීර්ු ගාවි ස අපිය බුදු සසුනාවිස ඩෝනේ ආයුස ගෙවිච්ච කාලයක තමයි ගෞතම බෝසතානෝ ලෝක පහළුවනේ. කෙසේ නම්මුොත් අපිටත් ඒ ශාසන කාලේ. මෙවැනි මහා පින්දහම් කරගන්නට වාසනාව ලැබුණේ ඔබා පැම දෙනාගෙම පින වාසනාව. ඒවාගන නිතර නිතර හිතන කල්පනා කළ සතුට වෙනවනං අපටෙහි විපාක වසයෙන් සංසාර ගමන දුක්විඳින් ඩෝරනෑ. හොඳ ජීවිත පෙලක් ලබන්න පුළුවන් සුකිිත මුදිත වෙන්න පුළුවන්. එහෙම ගමන් කල තමයි කවදා හෝ නමුත් අබර පුළුවන් චතුරාරි සතති අවබෝධ කරගන වාසනාමන්ත ජීවිත පෙලක් ගත කරලා මේ සංසාර සාගරෙන් නිදහස් වෙලා නිවනට පත්වෙන්න. ඒමනම් බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනාව නිවන්සුවයයි නිවංසුවේ දක්වා වස්ස කරන්න පිනයි අන්නේ පින තම අප පිමි දියුණු කරන්නේ. ඒ පිනට නැවතවතාවක් සජීවී ධර්ම දේශනාවක් පවත්වල ධරමස්ශ්‍රවනය කරලා මේගිය මෞ්පිය ඥාතිීන පින්දිීලා සිරුවාද කරලා. දැවැන්ත මහාපිනක් සිදු කරගන්නට වාසනාව ලැබුණ. ඒ මේ කසකළවිද කුසල සම්භාර ධරමය අපට අමහාමහා නිවන් සම්පත් පිණිස හේතුවේවා වාසනාාවේවා කෙළ කවුලු සාදුකාලයක් දේලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ටෝන. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන අම්බලංගොඩ පරණ පාර පදිංචි සුජාතා බඳුරු රත්නමැතිනිය තමයි අදමී ධර්මදේශනා පින්කමේ දායකත්තෙන් කටිවුතු කරන්නේ. තමන්ගේ දීණියන් දෙදෙන බෑනාබුරු දෙදෙන මිනිබිලියන් තිදෙනසාහ මුොුණුපුුරා ඇතුළු පවුලේ. ඇමදෙනනාමත් එකුතු පාදාකරවගන මේ මහේ සාක්‍ය මහත්තානු භාව සම්පන්න ගෞරුවනීය මහාපින්ංකම නිවන්දකිනාතුරු ආයුවරණ සැපබල ප්‍රඥා ලබාදෙනු මහාපංකම කළේ. බනටාරාධනා කරල වතාවස් සම්පූර්ණ කල ශීලයක පිහිටාගෙන. බුදුගුණ සජ්්‍යායනාවක් කරලා කරමය යන මයිෙන් දරමානු ශාසනාවශ්‍රවණය කරලා, බෝග සම්පන් ලබාදන ප්‍රතිපදාව කුමක්ද කියේල වටහාගෙන මේ රැස්පත් කරගත්තාව කුසල සම්භාල ධරමය මෑණියන් ඇතුළ හැම දෙනාගේ ජීවිතයේ පුරා රැස්කරගත්ත සියලුපින. දාන සීල භාවනාදී සියලුපින් අම්බලංගොඩ ගල්දුව අරන්න සේනාසනයේ ගිලන් භික්‍ෂූන් වහන්සේලාට බෙහෙත් හේත් පූජාකර ගැනීම හිලා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදන. බඳරුරත්ත නෝනා මහත්මී අපේක්ෂ කරන්නේ මීට වසර දහනමයගඩ පෙරභාවක් ප්‍රාප්තෝන නීතිීකඥ ඒ බඳුරරත්ව මහත් මාටම උතුම් පින් අත්වේවා. අනුමෝදං විත්වාම පින්බලින් එතුමාගේ සංසාර ගමන සැපුවත් වේවා අකල්මරණයක් නොවේවා, සුගතියක්ම වේවා, සාගෙන වේදනාවක් නොවේවා. සත්පුරුෂෝමල බේවා, සුගතියක්ම වේවා, අමහ මහ නිවන්සූම ලබත්වා කියල සාදු කියල පින් දෙන්න ඕන. එතුමගේ පාර්සයේ මවෞපියං ප්‍රධාන ඥාතීන්ටත් සුජාතා බඳුරරත්ත මහත්මීගේ පාර්සවේද මෞපියං ප්‍රධාන ජාතීන්ටත්. ඒවගේ වසර කොල්ලහගල පිරභාාව ප්‍රාතුන මැටිල්දා පිීමවරත්ත මහත්මීට. ඒවගේම ඉටහෝච මැතිවරනු කොමසාරිස් චන්දාානන්ද ශිල්ලවා මැතිතු තුමන්තත්ඒේ පර්ශවල් අබහම ප්‍රාතුුණන ශීරු ඥාතිවරත් මී පිල් ලබාගනිත්වන මෝදන් වේවා. ෙපිං බලිගේ හැමදනාගේ සංසාරගමන සුවපත්තේවා දුකින් නිදහස්වී අමහමා්‍යවංසුවත්ව්‍රියවා. අපවත්වීමදාල මහ සංගරත්නයට රට දෑවිෙනින්දිවිපිදූරන විරුවන්ඩ කොරෝණාව ඉරසයෙන් පරලෝග අත් නොයික් විපත්තුලින් පරලෝගයත් බනාහන හැමෝගෙම පරලෝගයේ තමඟ ඥාතිවරන්ටත් සුගදි සම්පන්න්නේිවන් සම්පත් ලැබේවා, සාාසනාරක්ෂක ලෝකපාලක සතරවරන් දෙ විවරු විශ්ණු කතරගම. ොමන සමන් දිවිරාජෝරු මෙද්බෝසතානන් දුටු ගමුණු දිවිරාජයා මහමායා දිවිරාජයා ප්‍රමුග සියලුම දෙවියෝමේ පින් ලබාගෙන හැම දෙ නාටමත් දෙවරකවරණය ලබාදෙත්වා දෙවියන්තත්තමාමා නිවන් සම්පත් ලැබේවා කල් කවුරු සාදු කියා පින් දෙන්න ටඕන. ඔබා පකොයිකාගේ ජීවත්වන මවපියන්ට වැඩිහිටියයනු ගුරුවරුන්ට ඥාතිීන සහෝදර සහෝදරයන්ත නෑදැ හිතමිතුරන්තන් මේ පින් අත්වී හැමෝමනි දුක් වෙත්වා. රෝගි ත්වාුව පත්වෙත්වා දීර්ඝවස ලබත්වා. සමස්තලෝකයේ කොරෝනාා රෝගීන්ටන් නිදුක් නීරෝගී සුව දීර්ඝවස ලැබේවා. ආවාධිත රණවිරුවන්ට නිදුක් නීරෝගි සුව දීර්ගස ලබේවා. සෞඛ්‍ය කාර මණ්ඩලේටත් සුවවිරුවන්ට, තාවිරා රෝග්‍යාදී සම්පස් සිද්ධ වේවා. ලංකාවාසී ලෝකවාසී හැමෝටම සෙතක් සාන්තියක් යහපතක් වේවා. දුළලම අධි ාලී සවාබධශවාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් සීල්ු මහසංගරත්නයටත් කාරිමන්දලේටත් තායුරා රෝග්‍යාදී සම්පස් සිද්ධේවා අවසාන වශයෙන් මේ රැස්කරගත්තු දාාර පින් බලින් බුද්ධම සංගරත් නත්‍ර අනුභාවෙන් ජයිසිරි මහාබෝධයෙන් වහන්සග රුවන් වැලි මහසෑරදුන් වහන්සේගේ අනුභාබලයෙන්, ගේසධාතුන් වහන්සේ ලලාටධාතුන් වහන්සේ ග්‍රීවාදාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රීපා දස්ථානය අනුභාවයෙන්, බුද්ධගයාාව බෝධීන් වහන්සේ වජරාසනය අනුභාබලයෙන් ලුම්බිණී බරණ සුකුසිිනාරාාව ජේතව නාරාමේවේළු වනාරාමය. අපි අටමස්ථාන සොළුස් මස්ථානවල අනුභාබලයෙන් තුන් ලෝකී පුරාවැඩන්න. බෝධීන් වහන්ස ලබෘතිමා වහන්සල සෑරදුන් වහන්සේ ලාස්ටද්‍රෝණයක්. ොස් ැලියක් සරුවක්ඥ ධාතුන් අහන්සල ගානු භාවයෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සතුව අනන්තගුණ බලයෙන්. මේ සාරා සංකේය කල්පලක්ෂී පුරා ලෝකයේ පහළවන තන්හංකර මේදංගල සරණංකර දීපංකර කොන්්ඩඥ මංගල සුමන රේවත සෝභිත. අනෝම දශී, පදමනාලද පදමොත්තර සුමේද සුජාත පියදසී අත්ත දසී ධම්මදසී. සිින්දත්ත තිස්සබුත්ස විපස්සී සිකී වෙශසබෝ කකුසන්ද. කෝනාගමන කාශ්‍යප ගෞතමයන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලින්, බුද්දක්ඥයන බලින්, බුද්ධ තේධානු වහා බලින් බුද්ධ ඉරධාන හා බලින් අවලෝතුරා. ශ්‍රීසත් ධර්මරත්්‍ය යානු භාාවෙන් ආරී මහා සංගරත්තිය අනන්තගුණ බලයෙන් දෙවරක වරණින් කල්්‍යාන මිත්‍රයන්ගේ ආශීරුවාද බලයෙන්. අදමී පින්කමේ ප්‍රධාන දායකත්ය උසුලන සුජාතා බඳුරරත්ත නෝනා මහත්මියයටත් තමන්ගේ දීනියන් දෙපළටත් බෑනාවරු දෙපළටත් මිනිබිලියන්ති දෙනාටත් මොනගුරාටත් පවුලේ සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් චන්දානන්ද නෝනා මහත්මියයටත් සාදුකයාසිත් පහදවා ගත්ත හැමෝමත්. නිදුක් වෙත්වා නීරෝගෙ වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගෙ වෙත්වා සුවපත් වෙත්වා. ආයු වරන සැප බලඥාන දියුණු වේවා තමන්ගේ රැකී රක්ෂාවන් දරුවන් අධ්‍යාපන කටුතු දියුණු තිියුණු වේවා. කරදර කම් කටළු බාද කපුල නවක් ග්‍රහ දෝසු දුරවේවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු වේවා. කරුණා මෛත්‍රී දයාාවනු කම්පාගුණ දියුණු වේවා. කරන කියන හිතන සම්යයක් ප්‍රාර්ථනා වූ සපල වේවා මෙලව ජීවිතයේ පින්ංවත් ගුණවත් වේවා මරනීදිත් මේ පිින්කන් සිහිවේවා. මෙතැන් පටන් නිවಂදකිනා ජාති දක්වාම වාසනාවන්ත මහි සාඛ යානුභාව සම්පන ජීවිත වෙෙලක් ලැබේවා ආයු වරන සැපවල ඥාන සම්පසිද්ධ, වේවා සතරපා දුකල් සාಾගිනිි වේදනාව දුගී මගේ අසරනකමක් ಅංගವ කළ මಂද බුද්ධක ජීවිත වෙලක් කිසි කලෙක වන්නම වේවා සසර වසනතුරು නිವಂදකිනතුරු. වත් ගොවත් නව ජීතයක් හැමෝටම ලැබේවා හොඳ මවෞපියන් ගුරුවරුන් ලැබේවා මිසදුටු ගෙදරක නූපදේවා. සම්මාධිට්ටිය ඇතු උපොත ලබත්වා සසරගමන වාසනාවන්තවේවා සුුවසේ පාරමී ගුණ දියුණු කරලා. ඔබා පැහැමදනාටමි සජීවී ධර්මදේ සනාවේ පිනත් ජීවිතයේ පුරා රැස්කරගත්ත පිනත්. බුදු පසේබුදු මහරහතුන් වහන්සේ නිවී සැනසේ පැම්මිණ වැඩවදාල, අජරාමර සාන්තලෝ කෝත්ත රමහමන් නිවන් සම්පත් පිණිස හේතුවේවා වාසනාවේවා කියල කවුරු සාදු කියල නිවන් ප්‍රාර්ථනා කරගන ඥාතීන්ට දෙවියන්ට කාටත් ගාත කියල පින්දෙමු. ඉදන් මේ ඥාතී නං හෝතු, සුකිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදැන් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ එතාවතා චගම් හෙහි සම්බතන් පු් සම්පදัง සම්බේදේවා අනුමෝදන්තුෝ සබබ සම්පත්ති සිද්ධයා එතාවතා චගම් හෙහි සම්බතන් පු් සම්පදัง සම්බේभෝතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා එස්ථාවදාචගම්හෙහි සම්බතන් පුුණ්්‍ය සම්පදං සම්බේ සත්තහා අනුමෝදන්තු සබ් සම්පත්තිසිද්ධයා. ආකාසට්ටහා ජබුම්මට්ටහා දේවානගා මහිද්ලිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු ශාසනං ආකාසට්ටහා ජබුම්මට්ටහා දේවානාගා මහිද්ලිකා. පොഞ්ඥන්තං අනුමෝදිත්වා චරං රක්කන්තු දේශනං. ආකාසට්ටහාජමුම් මට්ටහාදීවානාගා මහිද්දිිකා. ප්ඥන්තං අනුමෝදිිත්වා චිරං රක්කන්තු තුවන් සදාතිී. ඉමිනාපුං්ඥකම්මීනේ මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝ තුහයාාව නි්වාාන පත්තියා. ඉමිනා පං්ඥකම්මීනේ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්වාාන ඉමිනා පං්ඥකම්මීනේ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නි්බාන පත්තියා ඉදන්මී පුං්ඥකම්මං ආස වක්කයා වහන් හෝතු සම්බදුක්හා පමං්චතුූ සාධසාධුසාදුු අභිවාදන සීනිිස්ස නිච්චං වඩ්ඩාපචායනෝ චත්තාාරෝ ධම්මා වන්්ඩන්තිී ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අතෝ නිම්බාන සම්පත්මිනාතේ සමින්්ධතු සාධ සාධහු සාධහු සුපිනතුනි මෙම තුම් ධර්මදේශනය සිදධ කරන රේදනු ගෞරවණීය දේශකෙන්න් වහන්සේට. ම දර්ශන වනය තුලින් රැසරගත්තාව උතුම් කුසල ශක්තියන භාවයෙන් නිදුක් නීරෝගී සුපත්භාවය සැලසේවායයි සාධනනාධයක්දී ප්‍රාර්ථනා කර සිටිමෝ. සාත්හ සාත්හසාත්හ එවගේ මයි සුපිනතුනී ආදම මෝතුම් සද්ධර්මවර්ෂ සච්ජීවී ධර්මදේශනයේ බැති පර දායිකත්වය කැන කටයුතු කරන සුබිනතුන්ට මතක් කර සිටිනවා ගෞරවනීය දේශකන් වහන්සේට. ්‍ර පරිෂිකාර ඇතු සෙසු පරිෂ්කාර ද්‍රහවයන් පෝචාරන ලෙසට සදැවතුනි අදමමුතුම් සධර්මවර්ෂා සජ්ජීවී ධර්මදේශනයේ බැතිපාර දායිකත්වය ගැ කටයුතු කරන්නට රේදුනා පරණපාර අම්ඹලංගුලු ලිපනයේ පදංචි සුජාතා බන්දුල රත්න මහත්මිය දිනියන් දෙදිනා බෑනවරුන් දෙදෙන මිනිබිරියන් තිදෙන සහමුණපුර ඇතුළු පෝලේ පින්වත් පිලිස විසින් සදැවතුන් අරමුණු ලසින් සඳහන් කරගන් රේදුනා මිට හ අවසරකට පෙර පරලු සපාන නිතිීක්යඒ බන්ඳුල රත්න මහතාට පු්‍යාන මෝදනයි කිරීම එවගේම මීට එකලොස් වසකට පෙරපරලු සපාත් මඩිල්ලා ප්‍රේම රත් මහත්මයට පුුණාන මෝදනනායි කිරීම ඒවගේම චන්ද්‍රාණන්ද සිල්වා මැතිතුමාට පෙනන මෝදැන් කිරීම සුජිවත්තු සිටන පොලේ සුල්ල දෙනට නිදුක් නිරෝග දිර්ගාශ ප්‍රාථනනායි කිරීම සැදහැවතුවන් අරමුණුලසින් සඳහන් කරගන්න ඒේතුන. සැදැවේ ඔබටත් මෙවැනිම ආකාරය වූ සධනමවර්ෂා සජී ධර්මදේශනයක් සිදක් සිදධරවා ගනීමටිීවි දුළ ෞද්ධලිකකා රහා හැකයා පවතිනවා.ඒ සඳහා සියල්ම විමසීම් බිඳුවයි එක එකයි දෙකයි පනස් හයතිස් හය ඇතිස් හයන දුකථන අංකෝඔස්සේ ඔබට ලබා ගැනීමට හැකයා පවතිනවා. ස්තිිනම් සැදහැවතුනි යලිදධනයකති සද්ධර්මවර්ෂා සජීවී ධර්මදේශනයකින් හමුුවීම බලාපොරොත්වෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම් සම්බුදු සරණයි.